හෙලෝ. ඔබට විශ්වාසද ඒ ඇමතුම එන්නේ ඔබට හුරු පුරුදු අංකයකින්ම කියලා? ඔව්, මේ මම දන්න කෙනෙක්. ඔබ දන්නවද ඔබට පුරුදු අංකයකින් වෙනත් කෙනෙකුට වුණත් ඔබට ඇමතුමක් දෙන්න පුළුවන් කියලා? නෑ, මම හිතන්නේ එහෙම වෙයි කියලා. එහෙමනම් දැනගන්න, එහෙම පුළුවන්. ඔබ නොදැන ඔබේ දුරකථන අංකය නොදන්න කෙනෙකුට පුළුවන් තවත් කෙනෙකුට ඇමතුමක් දෙන්න. එහිදී දුරකථන ඇමතුම ලබන්නාට පෙනෙන්නේ ඔබේ අංකය වුණත් ඒ ඇමතුම ගන්නේ ඔබ නෙමෙයි, වෙනත් කෙනෙක්. ඒ වගේම හඬ වෙනස් කරලා කතා කරන්නත් පුළුවන්. මේ වගේ වැඩවලට ඕන තරම් ඇප් සහ වෙබ් අඩවි මේ වෙනකොට අන්තර්ජාලයේ තියෙනවා. මේ ගැන හෙළිවුණේ ඊයේ කුරුඳුවත්ත පොලිසියට ගිය සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමේ සභාපති චිරන්ත අමරසිංහගෙන්. මේව රට ගිනිතිවන තියෙන වැඩක් වෙන්න පුළුවන්. මොකද ගැහැණු ළමයෙකුට තමන්ගේ අම්මා ලෙස තව පිරිමි ළමයෙකුට කතා කිරීමේ හැකියාව මෙම තාක්ෂණය තුල හිමි වෙනවා. ඇත්තටම මේක වෙන්නේ කොහොමද? ඒ ගැන කතා කරන්න තමයි චිරන්ත මේ වෙනකොට ස්වර්ණවාහිනිය මැදිරි සංකීර්ණයට ආවේ. චිරන්ත, අපිට පැහැදිලි කරමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් අයියාගේ ෆෝන් එක අයියා ගාවනේ තියෙන්නේ. නමුත් දැන් මම පෙන්නනවා අයියාගේ ෆෝන් එකේ මේ මගේ අනිත් ෆෝන් එකට කෝල් එකක් අරගෙන අයියාගේ නම්බර එකෙන්. දැන් මේ විදියට මේ බලන්න, මේ මාධ්‍යවේදී අයියාගේ නම්බර එක තමයි දැන් මේ ෆෝන් එකට රින් වෙන්නේ. මේ තියෙන්නේ මගේ දුරකථනේ. මම නොදැනුවත්ම තමයි මේ විදියට මේ දුරකථනය භාවිතා කරගෙන මගේ අංකය යොදාගෙන මේ ඇමතුම ගත්තේ. ඒ නිසා මේක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. මේකට එරෙහිව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඒ ගැන අපි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් වගේම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් ඇහුවා. ඔවුන් කිව්වේ මේ ගැන සලකා බලන්න වෙන්නේ පැමිණිල්ලක් ලැබුණොත් විතරයි කියලයි. එහෙම දෙයක් දැනගත්තොත් ඒ ගැන කඩිනමින් පොලිසියට පැමිණිලි කරන්න කියලයි ඒ ආයතනය කිව්වේ.